New Focus Media. ශ්‍රී ලාංකීය දෘශ්‍ය මාධ්‍යකරණයේ පෙරලිකාර සන්නාමය. Thank you.
තස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡා ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡා සංඝං සරණං ගච්ඡාමි සරණං ගච්ඡා ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතේම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතේම්පි ධම්මං සරණං ගච්ඡාමි තතේම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා රසවන්තං පලාපලං අනුකම්පං උපාදායං
tambaram parikappitam bhojanam parikappitam sambham saddaya bhojitam anukampam upadaya pate gannato uttamam kayena vacha cittena සබ්බ මංගලං රක්ඛන්ත සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සත්‍යවන්ත දේවවතු සබ්බ මංගලං රක්ඛන්ත සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සත්‍යයි භවන්තු තේ අභිවාදන දේලිත නිච්ඡං අද්දාපචායන චතරෝ ධම්මාට්ඨංගේ ආයවන්නෝ සුගම්මලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සංගධම්මතේ මෙවත අතෝනිපාන සම්මතේ ඉමිනාතේ සමිජ්ජතු
හොඳයි දැන් කවුරුත් සාදුකාරයක් පවත්වන්න වැඩමවා වැඩ සිටින අති ගෞරවණීය අපේ නායක මාහිම්පාණන් වහන්සේලා ප්‍රධාන ගරුතර මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත කාරුණික පින්වතුනි ඉනෝකා ප්‍රියදර්ශනී මහත්මිය එවාගේම අයිකේ විජය කුමාරතුංග මහත්මා පවුලේ දරුවෝ තමන්ගේ ඥාති හිතවත් හැම දෙනාම එකරාශී කරගෙන සුවිශේෂී පින්කමක් අද මේ නිවස තුළ සිද්ධ කරන්නටයි මේ නිවස තුළ සිද්ධ කරන්නටයි සූදානම් වෙන්නේ. ඉනෝකා ප්‍රියදර්ශනී මහත්මියගේ 50 වන ජන්මදිනය ඊයේ දවසේ යෙදෙන්නට යෙදුනේ. ඒ අනුව ඇයට ලොකු බලාපොරොත්තුවක් කැමැත්තක් තිබුණා. හාමුදුරන් වහන්සේලා සිය නමක් වැඩම කරලා මහා දානමය පින්කමක් සිද්ධ කරන්නට. ඒ කාර්යය අපිට මතක් කරනකොටම අපි මේ කාර්යයේ තියෙන බැරෑරුම්කම සිහිපත් කළා. හාමුදුරුවන් වහන්සේලා සියනමක් වඩමවා ගැනීම, ඒ වගේම උන්වහන්සේලාට උපස්ථාන කිරීම ආදී කොට ඇති සියල්ලම ටිකක් බැරෑරුම් කාර්යයක්, ලොකු විශාල පින්කමක් මං සිහිපත් කළේ. අපේ පන්සලේවත් අපි තවම සියනමකට දානයක් පූජා කරලා නැහැ. කඩින පින්කමේදීත් අපි 69ක් 75 නමක් වගේ තමයි දානමය පින්කමට වැඩම කරන්නේ. නමුත් ඇයක තිබිච්ච ශ්‍රද්ධා සම්පන්න භාවයත්, ඒ කුමාර මහත්මාගේත් පවුල හැම දෙනාගේමත් තිබිච්ච ශ්‍රද්ධා සම්පන්න භාවයත් සලකලා, ඒ ධෛර්ය සම්පන්න භාවයත් සලකලා අපි ඒ පින්කම සිද්ධ කරන්නට අවශ්‍ය කරන මඟ පෙන්වීම් සිද්ධ කරන්නට යෙදුණා. ඒ අනුව අද ඉනෝකා මහත්මිය, කුමාර මහත්මා, පවුලේ දරුවෝ බලාපොරොත්තු වෙච්ච ආකාරයෙන් පින්කම ඉතාම සාර්ථකව සිද්ධ කරන්නට අවශ්‍ය කරන සියනමටත් වඩා වැඩි මහා සංඝරත්නය
ප්‍රමාණයක් අද මේ දානශාලා වෙත වැඩම කරන්නට යෙදුණා. තේ අනුව අපි ආරාධනා කරන්නට යෙදුණා මුලාසනයේ වැඩ සිටින්නේ මහරගම ප්‍රඥානන්ද මහා පිරිවෙන් විහාරස්ථානයේ හිටපු පරණාධිපති අති ගෞරවනීය අපේ නායක හාමුදුරන් වහන්සේ. තේ පිරිවෙන් විහාරස්ථානයට අපි ආරාධනා කළා 49කට හාමුදුරන් වහන්සේලා වැඩම කරන්න කියලා. ඉතින් අප කෙරේ අනුකම්පාවෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නය වැඩම කරන්නට යෙදුණා. ඒ වගේම අපි ආරාධනා කරන්නට යෙදුණා කුඩා උඩුව නානන්දා පිරිවෙනෙහි විශ්‍රාමලත් පරිවෙනාධිපති, ඒ වගේම කෘත්‍යාධිකාරී, ඒ අති ගෞරවනීය අපේ ලොකු හාමුදුරන් වහන්සේට අපි ආරාධනා කරන්නට යෙදුණා. එම පිරිවෙන් විහාරස්ථානයෙන් දසනමක් වැඩම කරන්නට කියලා කවදත් කුඩා උඩුව නානන්දා පිරිවෙන අපේ පන්සල හා සමග අපිට දුකේදි සැපේදි පිහිට වෙච්ච විහාරස්ථානයක්. ඒ ගෞරවනීය අපේ නායක හාමුදුරු ඇතුළු අපේ ලොකු හාමුදුරු ඇතුළු මහා සංඝරත්නය. ඉතින් උන්වහන්සේලාත් අද අපේ කෙරෙහි අනුකම්පාවෙන් වැඩම කරන්නට යෙදුණා. ඒ වගේම අපි ආරාධනා කළා කවදත් අපට බොහොම ලෙන්ගතුව කටයුතු කරන අපේ දුකේදි සැපේදි පිහිටවන අපේ අභිවෘද්ධිය වෙනුවෙන් අනුශාසනා කරන කිදලපිටි අමරතිලකාරාමයේ ගොරොක්ගොඩ සාමසඳගිරි විහාරයෙන් උභය විහාරාධිපති අති ගෞරවනීය අපේ නායක මාහිම්පාණන් වහන්සේට මහා සංඝරත්නය වැඩම කරන්නට කියලා අපේ නායක හාමුදුරුවෝ මහා සංඝරත්නය පිරිවෙන විහාරස්ථානයේ වැඩම කරන්නට යෙදුණා. ඒ වගේම ආරාධනා කළා අපි මොරගාහේන පිරිවෙන් විහාරස්ථානයට පෙමරගාහේන ශ්‍රී පූර්වාරාමය අලිවංගුව බෝධිරුක්ඛාරාමයන් උභය විහාරාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ඒ වගේම ශ්‍රී සරණතිස්ස පිරිවෙනේ අධ්‍යක්ෂක අති ගෞරවනීය අපේ නායක මාහිම්පාණන් වහන්සේට අපි ආරාධනා කළා මේ පිරිවෙන් විහාරස්ථානයේ මහා සංඝරත්නය වැඩම වන හැටියට අපේ නායක හාමුදුරතුරු මහා සංඝරත්නය වැඩම කරන්නට යෙදුණා. ඒ වගේම අපි ආරාධනා කරන්නට යෙදුණා බැලපිටිය විද්‍යාසේකර පිරිවෙන් විහාරස්ථානයට මෙම විහාරස්ථානයේ ගෞරවනීය අපේ පණ්ඩිත හාමුදුරන් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නය වැඩම කළා. ඒ වගේම හොරණ රාජමහා විහාරස්ථානයට ආරාධනා කළා. එම විහාරස්ථානයේ අපේ පණ්ඩිත හාමුදුරන් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නය වැඩම කරන්නට යෙදුණා. ඒ වගේම අපේ කුමාර මහත්මයාගේ ජන්මභූමිය වන ඒ ගෝවින්න විහාරස්ථානයේ හම්දුර වැඩියද කොහෙද ඒ විහාරස්ථානයේ අපේ නායක හම්දුරතුරු මහා සංඝරත්නය වැඩම කරන්නට යෙදුණා. තුන් වහන්සේලාම අපේ විහාරස්ථානය වෙනුවෙන් අපේ ගුරු දේවෝත්තම නායක මාහිම්පාණන් වහන්සේ වෙනුවෙන් අපේ දායක පින්වතුන් වෙනුවෙන් බොහොම ගෞරවයෙන් යුක්තව මේ වෙලාවේ පිළිගන්නා බව සිහිපත් කරනු ලබනවා. විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ කුමාර මහත්මයා, ඉනෝකාපිය දර්ශනී මහත්මිය නිතර පින්කම් කරන දෙපළක්. තමන්ගේ බස් රථයෙන් බොහෝ පින්වතුන් අනුරාධපුරය තවත් බොහෝ පූජනීය ස්ථාන වෙත එක් කරගෙන ගිහිල්ලා ඒ ස්ථාන වන්දෝමින් ඒ අයට අනෙකුත් පහසුකම් සලසමින් බොහෝ ශ්‍රද්ධා සම්පන්නව පින්කම් කරන දෙපළක්. ඉතින් මේ සියල්ල සිද්ධ කරන්නේ තුමන්ල මහා ධනවතුන් හැටියට නෙමෙයි, තමන්ගේ හිතේ තියෙන ශ්‍රද්ධාව මත. ඉතින් අද මේ පින්කමට ඒ අයට බොහෝ පිරිසක් උදව් උපකාර කළා. බලාපොරොත්තු වන ආකාරයෙන් පින්කම ලස්සනට සිද්ධ කරගන්න සියලු කටයුතු සංවිධානය වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා ජන්මදිනය සමරන ඉනෝකා පියදර්ශනී මහත්මියට ආශිර්වාද ලබන්න. ඒ වගේම අයිකේ විජේ කුමාරතුංග මහත්මයාට ආශිර්වාද ලබන්න, පුතණුවන් අයිකේ හිරණ මහත්මයාටත්, ඒ වගේම දියණිය ඩිරුණී දිනුරි මහත් මේ මෙනවියටත්, සන්ධ්‍යා ගංගා මෙනවියටත්, ඒ වගේම දෙමාපියන් රූපවතී කොස්තා මහත්මිය, ඒ වගේම මල්ලිකා මහපෙරේරා මහත්මිය මාතාව ඇතුළු කොට ඇති ඒ සියලු දෙනාට ආශිර්වාද සිද්ධ කර ගන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ අධ්‍යාපන කටයුතු සිද්ධ කරන ඒජී විමල රත්න ජයසේකර
එපියානන්ටත් ඉක්මන්සුවේ නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වන මේ පින්කම තුල තින් දීර්ඝ වශයෙන් මේ පිළිබඳව සිහිපත් කරන්නට බලාපොරොත්තු වෙන නෑ පින්කම ඉතාම හොඳින් සිද්ධ කරන්න අවශ්‍ය කරන සියලු කටයුතු සම්පූර්ණ වෙලා තියෙන්නේ ඒ අනුව පිරිස පංචශීලයේ පිළිටවන්නට අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා කුඩාලුවන් කුඩුව නාලන්දා පිරිවෙනෙහි විශ්‍රාමලත් පරිවෙනාධිපති කෘත්‍යාධිකාරී අති ගෞරවනීය අපේ ලොකු හාමුදුරන් වහන්සේට කවුරුත් සාදුකාරයක් පවත්වන නමස්කාරයයි කවුරුත් පංචශීලයේ සමාදන් වීම සඳහා තෙවරක් නමස්කාරය කියන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි බුද්ධ පූජා වැඩමවා වැඩ සිටින අතිගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේලා ප්‍රධාන වැඩමවා වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි කරුණික වාසනාවන්ත පින්වත්නි ඔබ විසින් බොහොමත්ම සද්ධාවෙන් භක්තියෙන් යුක්තව මේ පිළියෙල කරගන්ට යෙදුනා වූ දහවල් දානයක් රෝ කොටස නොඉඳුළු කොටස තුන්ලොවක් සනහා වදාළ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් වූ නවරහාදී බුදුගුණයන් සිහිපත් කරගෙන මේ ආසන මස්තකෙහි තැන්පත් කරලා තිබෙන සියලුම පූජාවන් උන්වහන්සේ උදෙසා පූජා කරනවා පූජාම වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව කවුරුත් මේ ගාථාවන් කියලා සම්බුද්ධ පූජාවන් පවත්වන්න
Nivedayami sambuddhaṃ Vitarāgaṃ mahāmuniṃ Nimantayami sugataṃ Lokajittaṃ narāsabhaṃ Sugandhaṃ sitalaṃ kappaṃ Pasanna maduraṃ subhaṃ Pāṇīya metaṃ bhagavā Patiganhātu muttamaṃ Adhivāse tu no bhante Bhojanaṃ parikappitaṃ Anukampaṃ upādāya Patiganhātu muttamaṃ Adhivāse tu no bhante Vyanjanaṃ parikappitaṃ Anukampaṃ upādāya Patiganhātu muttamaṃ Adhivāse tu no bhante Rasvantaṃ palāpalaṃ Anukampaṃ upādāya Patiganhātu muttamaṃ Adhivāse tu no bhante Sabbaṃ saddhāya pūjitaṃ Anukampaṃ upādāya Patiganhātu muttamaṃ Kāyena vācā cittena Pamādena mayākataṃ Acchayaṃ khama me bhante Bhūripaññya tathāgata Acchayaṃ khama me dhamma Sandhittika akālika Acchayaṃ khama me saṅga Supatipanna anuttara Immina puñña kammena Māme bāla samāgamo Sataṃ samāgamo hotu Yāva nibbhāna patantiyā Idhamme puññaṃ āsavakkhaya vahan hotu Sabba dukkha pamuñcatu
සාදුනාදයක් පවත්වමු. වැඩමවා වදාළ අති ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේලා ප්‍රධාන වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්නතුනි. දානංච යුද්ධංච සමානමාහු. දන් දෙනවා කියලා කියන්නේ මහා යුද්ධයක් කරනවා වගේ වැඩක්. මේ ක්‍රියාව දැක්කහම සමහර විට ඔබට හිතෙනවා ඇති ඒක එහෙම තමයි කියලා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ කෙනෙක් එක්ක රණ්ඩු සරුවල් වෙන එක, ගහ බැන ගන්න එක, කලකෝලහල ඇති කර ගන්න එක නෙවෙයි මෙතන යුද්ධයක් හැටියට උන්වහන්සේ පෙන්වුවේ. අපේ අපිත් එක්ක හැම වෙලාවකම අපට හතුරුකම් කරමින් අපත් සමගම ඇලී ගලී වෙලී වාසය කරන ලෝභ දේශ මෝහ කියන අකුසල හතුරු ඒ හතුරුත් එක්ක තමයි මේ යුද්ධ කරන්නට වෙලා තියෙන්නේ. ඒ යුද්ධය මේ වෙනකොට ගොඩක් දුරට ඔය ඇත්තෝ ජය අරගෙන තියෙනවා. ඒ ලෝභ ආදේශ මෝහ කුසල ධර්ම යටපත් කරගෙන ඒ වෙනුවට අලෝභ ආදේශ අමෝහ කියන කුසල් මුල් ඉදිරිපත් කරගෙන මේ පින්කම මේ මට්ටමට ගන්න විශාල වෙහෙසක් මහන්සියක් කැපකිරීමක් සිද්ධ කරලා තියෙනවා. අතිශය අකාරුණික කාලගුණයක් එක්ක පින්කම ගොඩාක් ලස්සනයි, ගොඩක් සතුටුයි. පින්කමක බලාපොරොත්තු වෙන්නේ සතුට. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජාතක දේශනාවක මේ දන් දීමේ තියෙන ආනිසංස සහ සිත කලබල කර ගැනීමේ තියෙන විපාක. තාම කෙටියෙන් මතක් කරනවා. ඉස්සර හිටියා රජ කෙනෙක්. ඒ රජුරුව තමයි මද්දව කියලා කියන්නේ. මද්දව රජුරුව හරීම ලෝභයි. මේ ලෝභ කියන ගතිය, මසුරු කියන ගතිය තදින් පැවතිච්ච නිසා රජුරුව කවදාකවත් දුන්නේ නැහැ, දෙනවට කැමති වුණේ නැහැ. කොහොම වුණත් දවසක් පසේ බුදු කෙනෙක් දැකලා මද්දව රජතුමාට හිතුණා දෙන්න. පසේ බුදුහාමුදුරන්ට ආරාධනා කළා. වැඩමවාගෙන බොහෝම හොඳට ගෞරවයෙන් ඉහලින් දානයක් හදලා පූජා කළා. මේ දානය පූජා කරනකොට රජුරුවන්ට මෙහෙම හිතුණා, අනේ අපරාධේ, සුවඳට ගෞරවයෙන් ලස්සනට ප්‍රණීත දානයක් මම මේ පසේ බුදුහාමුදුරන්ට දුන්නේ. මේ දානීය දීමෙන් මට ඇති වැඩේ මොකද්ද? මගේ සේවකයෙකුට මේ දානීය දුන්නා නම්, මේ ආහාර ටික දුන්නා නම් මට වැඩක් කරගන්න තිබුණා. මේ මං කරගත්ත ලොකු අපරාධයක්. දැන් දානේ දීලා රජතුමාගේ හිත අසතුටටපත් කරගෙන රජතුමා පිස්සෙක් බවට පත් වෙන්නට ඒක හේතු වුණා. නන්දොඩවන්න පටන් ගත්තා. නිතර නිතර අපරාධය අපරාධ කරගත් අපරාධයක්. ඔහුට දීපු දානිය ගැන කිසිම ප්‍රසාදයක් ඇති වුණේ නැහැ. අසතුටටම පත් වුණා. බෝධිසත්ව ඇමති කෙනෙක් මේ ගැන බලලා දැකලා ඔහුට හිතෙනවා රජතුමාට පිහිට වෙන්න. කොහොම හරි මේ රජතුමා සුවපත් කරගන්නට ඕන. දන්නා අවවාද අනුශාසනා කළා. රජුරුවන්ගේ හිත හදන්න බැරි වුණා. මැජික් කාර්යෝ ගෙනහැල්ලා මැජික් පෙන්නවා. ඒත් රජුරුවන්ගේ හිත හදන්න බැරි වුණා. එක වෙලාවක මේ මැජික් කාර්යය මැජික් කරන අතරේ දිග කඩුවක් අරගෙන මේ කඩුව ගිලින්න පටන් ගත්තා. කඩුවක් ගිලින එක දිහා රජුරෝ කටයා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා ඇමතියට කියනවා, ඇමතිය, මේ ලෝකේ කරන්න බැරි වැඩක් නේද අර මිනිස්සයා කරන්නේ? මොකද්ද මහරජේ, කඩුවක් ගිලින එක? ඇමතිවරයා රජතුමාට කියනවා, මහරජ, ඒක කරන්න පුළුවන්. ඒ පුළුවන් නිසායි ඔහු කඩුව ගිලින්නේ.
රජු රහන මීට වැඩි අමාරු දෙයක් තියෙනවද? ඔව් මහරජේ. මීට වැඩි අමාරු දෙයක් තියෙනවා. මොකද්ද? රජතුමනි, දෙන්න හිතන එක. හොඳට මතක තියාගන්න. දෙන්න හිතන එක කඩුවක් ගිලිනවට වඩා අමාරු වැඩක්. ඔබ දෙන්න හිතුවා. දෙන්න හිතුවා සතුටු වෙන්න. රජතුමත් දෙන්න හිතුවා. ඇමතිය කියන ඔබතුමා ඒ දේ කළානේ. ඊට වැඩි අමාරු දෙයක්. ඔව් මහරජී, ඊට වැඩි අමාරු දෙයක් තියෙනවා. මොකද්ද? දෙන එක. දැන් හිතන්න කොච්චර අමාරු වැඩක්ද කියලා. දෙන එක ගන්න, එකතු කරන්න, රැස් කරන්න, පොදි ගහ ගන්න, කැමති වුණාට ඒක අඩු කරන්න, දෙන්න බෙදන්න සමාජයේ කැමති නැහැ. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. රජතුමනි, ඔබතුමා දුන්නනේ මේ අමාරු ක්‍රියාවන් දෙක. කඩුව ගිලිනවට වඩා අමාරු ක්‍රියා දෙකක් ඔබතුමා කළා. රජුරු වහන වහිටත් වඩා අමාරු දෙයක් තියෙනවද? ඔහු මහරජීට වඩා අමාරු දෙයක් තියෙනවා. මොකක්ද ඊට වඩා අමාරු? මහරජේ දීලා සතුටු වෙන එක කියලා. ඔබට දැන් පැහැදිලි වෙනවා ඇති. දෙන එක, දෙන්න හිතන එකවත් දෙන එකවත් නෙවෙයි, දීලා සතුටු වෙන එක. අද මේ ගෙදර බුදුපාමොක් මහා සංඝරත්නයේ සියක් නමකට එහා ලස්සන පින්කම, හොඳ පින්කම. මේ පින්කම සතුටු වෙනවා වගේම පුංචි දෙයකින් ඔබේ සිත නරක් කරන්නට, නරක් වෙන්නට පුළුවන්කම තියෙනවා. එහෙම නරක් වුණොත් මේ කරන පින්කම කිසිම ප්‍රයෝජනයක් නැති පින්කමක් බවට පත් වෙයි. ඒ නිසා මේ පින්කමේ කිසිම අඩුවක් අපට පේන්නේ නැහැ, දකින්න නැහැ. සතුටු වෙන්න අනේ මට පුළුවන්කම ලැබුණානේ මේ වගේ පින්කමක් කරගන්න. ඒ පින්කම කරගන්න ඔබට අපේ අමිත හාමුදුරුවෝ, පන්සලේ නායක හාමුදුරුවෝ උපරිම සහාය දක්වලා තියෙනවා. මේ විදිහට මේ පින්කම හැඩ වැඩ ඇතුව සිද්ධ කරගෙන සතුටු වෙන තත්ත්වයට පත් කරන්න උන්වහන්සේලගේ පැත්තෙන් උපරිම සහායක් දීලා තියෙනවා. ඇයි එහෙම සහාය දුන්නේ? ඔබ කොයි වගේ කෙනෙක්ද කියන එක අමිත හාමුදුරුවෝ කලින් මතක් කළා. ඉතින් සමාජය තුල ජීවත් වෙන, සත්පුරුෂව ජීවත් වෙන, සමාජයට වැඩ ඇතිව ජීවත් වෙන, ප්‍රයෝජනයක් ඇතිව ජීවත් වෙන සත්පුරුෂ දායක දෙපළක් හැටියට ඔබ දෙපළ ගත්ත අදිස්ථානයට කවුරුවක්වත් විරුද්ධ නොවි ඒ දියණිය, පුදියණිවරු, පුතා ආදී කොට ඇති හැමකෙම උතුම් සහය ඇති කරගෙන මේ ලස්සන පින්කම අද මේ විදිහට සිද්ධ වෙනවා. මේ ගැන හිත හිතා සතුටු වෙන්න, දැක දැකා සතුටු වෙන්න, නැවත නැවත කල්පනා කරමින් සතුටු වෙන්න. මට පුළුවන් වුණොත් තවත් මෙවැනි දාන දෙන්න. ඒ සඳහා ඔබට දීර්ඝායුෂ, ආර්ථික සම්පත් ප්‍රාර්ථනා කරමින් මේ වෙලාවේදී මේ පින්කම සිද්ධ කරන අරමුණ හැටියට සඳහන් කරනවා ඉනෝකා මහත්මියගේ 50 වැනි ජන්මදිනය. බොහොම සතුටු වෙන්න. අවුරුදු 50ක් ගත වෙන වෙලාවේදී සියක් නමකට දානයක් දෙන්න ලැබීම මගේ මහා වාග්යක් හැටියට. ඒ වගේම ඔබට සහය වෙන විජේ කුමාර තුංග මහත්මා ස්වාමිය හැටියට, ඒ වගේම පුතණුවන්, හිරුණ පුතණුවන්, ඒ වගේම දිලුනි, දිනුරි, සන්ධ්‍යා, ගංගා යන ආදරණීය දරුවෝ මේ පින්කම සඳහා උදව් උපකාර කළා. ඒ වගේම රූපවතී, කොස්ත මල්ලිකා පෙරේරා ආදී කොට ඇති ඒ අය මේ පින්කම සඳහා සම්බන්ධ වෙනවා, උදව් කරනවා. ඒ වගේම උපකාර කරන හිතවතුන්ට, අසල්වාසීන්ටත් පින් ප්‍රාර්ථනා කරනවා මේ පින්කමත් එක්ක. අසනීප තත්ත්වයෙන් පසු වෙන විමල රත්න ජයසේකර පියාට ශක්තිය, නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරමින් මියගිය හේම්පාල මහත්මයාට, බබානෝනා මහත්මියට, පියසේන මහත්මයාට, පෑණි සබ් මහත්මයා සහ පොඩි නෝනා මහත්මිය ඇතුළු මියගිය සියලු ඥාතීන්ට පින් දෙන්නට පුළුවන් ශක්තිමත් ගෞරවනීය පින්කමක් අද සිද්ධ වෙනවා, සිද්ධ කරනවා. ඒ උතුම් පින්කම අපි මේ වෙලාවේ පන්සිල් අරන් සිල්වත් ඉඳගෙන බුදුගුණ ගායනා කරමින් සම්බුද්ධ පූජාව පවත්වලා වැඩමව දාල මහා සංඝයා ඉදිරිපත් කරගෙන එදා වැඩ සිටි අද වැඩ ඉන්න අනාගතය ඇතිවන කියන තුන් කාලයට මෛත්‍රි මහා සංඝරත්නයේ විසෙයි සකස් කරන්ට යෙදුණු මේ අටපිරිකර සෙසු පිරිකරෙන් යුක් භික්ෂාව
මහා සංඝරත්නයේ විසේ සංඝ සතු කොට පූජා කරනවා පෝජා වේවා තුලින් පහල කරගන්න උතුම් පින් ඔබට ආශිර්වාද පිණිසත් ද්වාදරුවන්ට ආශිර්වාද පිණිසත් මියගේ ඥාතීන්ට පින් පිණිසත් හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මේ වාක්‍ය කියන්න ඉමං බික්ඛං සසෝ පබ්බ්‍යං ජනං සපලං සෞදකං සපරික්ඛාරං බික්ඛු සංඝස්ස දේම ඉමං බික්ඛං සසෝ පබ්බ්‍යං ජනං සපලං සෞදකං සපරික්ඛාරං බික්ඛු සංඝස්ස දේම ඉමං බික්ඛං සසෝ පබ්බ්‍යං ජනං සපලං සෞදකං සාට පරික්ඛාරං බික්ඛු සංඝස්ස දේම ඉච්චිතං පත්තිතං තුයං කිප්පමේව සබ්බේ පුරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්න තුන්ලවාසීන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා වන්දීමට යෝග්‍යෝ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා ප්‍රථම වශයෙන් සුද්ධ වූ බුද්ධ පූජා පාත්වා ඉක්බිති අනුත්‍ර පවිත්‍ර පුණ්‍යක් ක්ෂේත්‍ර දැරියොත් මුගලම් පරම්පරා ඥාත අෂ්ටාර් පුජ්ජල පින්වත් මහා සංඝරත්නය විසේ පිරිනමා පුද කරන ලද මෙම සපරික්කාර සංඝගත දක්ෂිණාවෙන් ලැබිය යුතු විපුල කුසලානිසංස ධර්මයෝ පළමු කොට මහේන්ද්‍ර කමලාසන පීතාම්බරාදී සමස්ත අමරේන්ද්‍රයන් විසින් පින් පඬුරු වශයෙන් අනුමෝදන් කරනු ලබන ආරක්ෂාවත් ඇති කෙරෙත්වා නැවත තම තමන් නමින් මියගිය සියලු ඥාතීන්ටද මේ පින අයිතිවවුන්ද සුවපත් වේවා තම තමන්ටද මේ පින පිහිටා මතුමනාවන් අනාගත කාලයෙහි ලෝබබලුවාබුදු වී වදාරණ මිත්‍ර මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මුළු ලොවප කම්පිත කොට වාසනාති සතාට ආසනාරූඪව දේශනා කරවදාරණ මිහිරි ධම්මසා දේශනාවකේ කෙළවර සෝවාන්නාදී මගඵල පිළිවලින් ප්‍රත්‍යක්ෂ කටයුතු සාන්ත ලක්ෂණ නිර්වාණ සම්පත් නමින් මියගිය ඥාතීන් ඇතුළුවේ මේ සෑම දිනාටම ලබා ගැනීමට හේතු වාසනා ප්‍රාර්ථනා පෙරටුව චිත්ත ප්‍රීතියෙන් යුක්තව සාදු නදින් පින් අනුමෝදන් විය යුතුය.
හොඳයි දැන් අපි හාමුදුරුවන්ට දාලෙ පිළිගන්න අවසාන වුණා පරිස්කාර පූජාවන් සිද්ධ කරලා අවසාන වුණා දැන් මේ මහා පින්කමේ ඔගොල්ලෝ දැන් tempත් වාඩි ගන්න අවසන් කොටසටයි අපි පැමිණලා තියෙන්නේ මම හිතනවා කවුරුත් ලස්සනට පින්කම බොහොම ගෞරවාන්විතව මේ තාක් සිද්ධ කළා තව සුළු මොහොතයි මේ පින්කම පවතින්නේ ඒ අනුව දැන් අපේ සංවිධායකවරු හැමෝම නිශ්ශබ්ද වෙලා භුක්තානුමෝදන අනුශාසනාව ශ්‍රවණය කරන්න තැම්පත් වෙන්න කියලා මතක් කරනවා මේ මුළු තැංගේ පැත්තේ ඉන්න අය කතාව අඩු කරන්න ඊගාවට අපේ හාමුදුරුව වැඩම කරගෙන ආපු සියලුම රතවහනවල ප්‍රියදුරු මහත්තුරු මේ භුක්තානුමෝදනාව අවසන් වෙනකොට දැන් ඒ රතවහන සූදානම් කරගන්න හාමුදුරුව වඩම්මන්න පිළිවෙරට පාරට රතවහන ගාල් කරන්න හාමුදුරු වඩම්මන්න ඉතින් විශේෂයෙන්ම ඉනෝකා මහත්මිය කුමාර මහත්මයා දියණිවරු දෙපළ පුතණුවන් ඒ මෑණිවරු පවුල හැමදෙනාම එකතු වෙලා තමන්ගේ ශ්‍රද්ධා ගුණය මුල් කරගෙන විශේෂයෙන්ම තමන්ගේ කල්යාණ මිත්‍රයෝ එකතු කරගෙන තමයි මේ මහා විශාල දානමය පින්කම සිද්ධ කරලා අවසාන වන්නට යෙදුනේ. දැන් එහි ඵලය භුක්ති විඳින වෙලාව භුක්තානුමෝදන අනුශාසනාව සිද්ධ කරන්නයි සූදානම් වෙන්නේ. මතක් කරන්න ඕනේ මේ නිවස සෑහෙන පින්කම් කරපු නිවසක්. අපේ කුමාර මහත්මයාලා තාවකාලිකවම මේ නිවසේ ඉන්නේ. මීට පෙර මේ නිවස ජීවත් වුණ අපේ එලියස් වේද මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා මේ නිවසේ මම හිතන්නේ සාංගික දානමය පින්කම් 30කට වැඩි ප්‍රමාණයක් මේ නිවසේ මීට පෙර ඒ අය සිද්ධ කරලා තියෙනවා. අපවත් වී වදාළ හොරණ රාජමහා විහාරස්ථානයේ හොරණ වජිරඥාන නායක හාමුදුරු ඇතුළු ඒ නායක මාහිම්පාණන් වහන්සේලාගේ පාද ස්පර්ශය ලැබූ නිවසක් මේ නිවස. පුණ්‍ය භූමියක්. ඒ නිසා මම හිතන්නේ කුමාර මහත්මයාලාට ඒ ආශිර්වාදයත් මේ පින්කම ලස්සන සිද්ධ කරගන්නට ලැබෙන්නේ නැති කියලා අපි මතක් කරමින් භුක්තානුමෝදන අනුශාසනාව සිදු කිරීමට පෙර අපේ නායක හාමුදුරන්ට අපි නැවත වාරක් පුණ්‍යානුමෝදනා කරන මම ඇත්තටම බලාපොරොත්තු වෙන මේ නායක හාමුදුරු දානෙට වැඩේ කියලා මම සතුටු වුණා හාමුදුරු දකිනකොට වඩිනකොට. ඉතින් නැවත නැවත පුණ්‍යානුමෝදනා කරමින් අපේ මේ පින්කම ලස්සන කරන්න සිද්ධ කර දීපු අනුග්‍රහය පිළිබඳව හොරණ මහරගම ශ්‍රී ප්‍රඥානන්ද මහා පිරුවනේහි විශ්‍රාමලත් පරිවර්ණාධිපති අති ගෞරවනීය අපේ නායක හාමුදුරන්ට ආරාධනා කරන භුක්තානුමෝදන අනුශාසනාව සිදු කරන්න කවුරු සාදුකාරයක් පවත්වලා සූදානම් වෙන්න. කවුරු සාදු කියමු. ඉද නන්දති පෙච්ච නන්දති කතපුඤ්ඤෝ උභයත් නන්දති පුඤ්ඤම්මේ කතන්ති නන්දති බිහියෝ නන්දති සුග්ගතින් ගතු. උඩුව අපේ පරිවිනාධිපති අපේ හිතවත් නාලන්දා පරිවිනාධිපති නායක හාමුදුරුව ප්‍රධාන වැඩම කොට වදාළ අපේ නායක හාමුදුරන් වහන්සේලා ප්‍රධාන ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි. මේ දානමය පින්කම් සිද්ධ කරන ඉලෝකා පියදර්ශනි මහත්මිය සහ ඒ මහත්මයාණන් දරුවන් ඇතුළු ඥාතිවරුනි පින්නතුනි අපි දානි සාංගික කරන අවස්ථාවේදී නායක හාමුදුරුවෝ ඉතාමත් වටින අනුශාසනාවක් සිද්ධ කළා. ඒ දානෙ දෙන්න හිතුවා. ඒ වගේම දානි දුන්නා. දානි දුන්නට පස්සේ හිත අසතුටු වුණා. නමුත් මේ ඇත්ත එහෙම නෙමෙයි. පුබ්බේව දානා සුමනෝ. ඉතාමත් හොඳට මේ දානේ මුලින් සංවිධානය කරලා තිබුණා. ආරාධනා කිරීමේ සිට සියලුම කටයුතු පන්තලේ පඬිත හාමුදුරුවෝ මූලික කරගෙන ඉතාමත්ම ක්‍රමවත්ව සක්කච්ඡන් දානන් දෙති කියපු විදියට මේ දානේ සංවිධානය කරගත්තා. ඒ සංවිධානය කරගත්තා වගේම ලස්සන පෙරහැරක් කළා. හාමුදුරුවෝ 100කට වැඩි ප්‍රමාණයක් ඉවසට වඩම්මලා මහා දානයක් අසිරිමත් දානයක් පූජා කළා. දැන් අවසාන වෙලාව.
එනිසා දාන දෙන වෙලාවෙ සිටි සතුට මුලින් තිබුණා පුබ්බ චේතනාව මුංචන චේතනාව විශාල ධනයක් වේදම් කළා මේ දාණය සකස් කළා පූජා කරේ ලෝභය අටපත් කරගත්තා ද්වේෂය අටපත් කරගත්තා මෝහය අටපත් කරගත්තා ඒ වෙනුවට අලෝභය කියන කුසල චේතනාවත් අද්වේෂය අමෝහය කියන කුසල චේතනාවනුත් පහළ කරගෙන ඉතාමත් ක්‍රමවත්ව ලස්සනට සක්කච්ඡන් දානන්දේති කියපු විදියට ක්‍රමානුකූලව මේ දානමේ පින්කම සිද්ධ කළා අවසන් වුණා. පුබ්බේව දානා සුමනෝ ඔයත්තන්ගේ සිත ඉතාමත් හොඳට හොඳ සිතුවිලි තිබුණා පැහැදිලි සිතුවිලි තිබුණා සතුටු සිතින් මේ දානි පූජා කළා. දදන් චිත්තම් ප්‍රසාදේ දාන දෙනකොටත් හරියට ක්‍රමානුකූලව ඒ කටයුතු සිද්ධ කළා. හොඳට සිද්ධ කරගත්තා සතුටෙන් ඒ කටයුතු සිද්ධ කරත්තා. දත්වා අත්ත මනෝහෝති දැන් ඔන්න දානි පූජා කළ ඉවරයි. අපේ පඬිතුහාරු නායකහරු කර දේශනා කළා වගේ දැන් තමයි සිතේ සතුට හොඳටම ඇති කරගන්නට ඕනේ. මේ ඇත්තන් ඉතාමත්ම හොඳට මේ කටයුතු සිද්ධ කරන ශ්‍රද්ධාව තියෙන ඉතාමත් ගුණවත් පින්නතුන් අපේ පඬිතුහාඳුර මතක් කළා වගේ ඉතාමත් ගුණවත් තත්පුරුෂ පින්නතුන් දන් දෙන්න හොදගත් අත්ඇතිව නිතරම කටයුතු කරන පින්නතුන් බවයි උන්වහන්සේ ප්‍රකාශ කළේ. ඉතින් අපිටත් තේරුණා අපි දැක්කා මේ කටයුතු දකිනකොට කොච්චර ඕනකමින්ද කොච්චර ශ්‍රද්ධාවෙන්ද කොච්චර භක්තියෙන්ද කොච්චර ගෞරවයෙන්ද මේ කටයුතු සිද්ධ කළේ. එනිසා උදාන පින්කමක් සිද්ධ කළා සිතේ සතුට ඇති කරගත්තේ බුදුහාමුදුරු දේශනා කළා යංකින්චා රම්මණං කත්වා දජ්ජා දානං අමච්චරි නොමසුරු අය. ගොඩක් ධනවත් කෝටිපති නෙමෙයි ඒ වුණත් නොමසුරු අය ශ්‍රද්ධාවන්තයි දානපතිත්වයේ ඉඳලා කටයුතු කරන මේ පින්නතුන් ඉතාමත් හොඳ අරමුණක් ඇති කරගත්ත මේ දානමේ පින්කම් හොඳට සිද්ධ කරන්න අවුරුදු 50යි 50ට 100ක හාමුදුරුවන්ට දාන පූජා කළා. ඒකයි වටින්නේ. ඉතින් ඒක දෙගුණයක් තෙගුණයක් කළා. ඒ කටයුතු සිද්ධ කිරීමේ අදහස චේතනාව හොඳ පිරිච්ච සිතුවිලි තියෙන සිතුවිලි ඇති කරගෙන ප්‍රබුද්ධ සිතුවිලි ඇති කරගෙන මේ පින්කම් සිද්ධ කළේ. අන්න ඒ නිසා අපි කවුරු සතුටු වෙනව වැඩම කොට වදාලා හාමුදුරන් වහන්සේලා මේ පින්කම දැකලා සතුටු වෙනව ඒ වගේම මේ පින්කමට සම්බන්ධ වෙන ඔබ අපි සියලු දෙනාම මේ පින්කම දැකලා සතුටු වෙනව ඒක තමයි බුදුහාමුදුර දේශනා කළ ඉද නන්දති මෙලව සතුට ඇති කරගන්න පුළුවන් ඉතාමත් වටින වාසනාවන්ත මහා පින්කමක් සිද්ධ කළේ. ඒ විතරක් නෙමෙයි මේ කටයුතු සිද්ධ කරාම පාටියක් දැම්මනම් මෙලව සතුට විතරයි. නමුත් පින්නතුනි දානයක් පූජා කරාම මේ වගේ උදාර පින්කමක් සිද්ධ කරාම පෙච්ච නන්දති ඔයත්තු පරලොවට ගිහිල්ලා සතුටටපත් වෙනවා. කවදාකවත් දන් දෙන අය අපායගාමි වෙන්නේ දිව්‍යලෝක සම්පත් උතුම් නිවන් සම්පත් තමයි ලබා ගන්න. ඒ නිසා පින්නතුනි ඉද නන්දති පෙච්ච නන්දති පරලෝ සතුටත් ලබන්න පුළුවන් ඉතාමත් වටින මහා පින්කමක් සිද්ධ කරගත්තා. කත පුඤ්ඤෝ ඔබේ අත්ත නන්දති පින් කරගත්ත අය මෙලොව දෙලොව දෙලොවම සතුටටපත් වෙනවා කියලා. ඉතින් මේ දානයේ අග්න සම්පූර්ණයි. අඩුවක් නැහැ. බුදුහාමුදුරෝ දේශනා කරපු විදියට දක්ෂිණ විභංග සූත්‍රයට අනුව යෝ සීලවා සිල්ලතුන් වහන්සේලාටයි මේ දානේ පූජා කළේ. තථාගත ලෞතුරා බුදු පියාණන් වහන්සේට සැරියුත් මුගලන් පරම්පරානුයාත මහා රහතන් වහන්සේ ඇතුළු මහා සංඝරත්න සිල්ලතුන් වහන්සේට මේ දානේ පූජා කරා. ඔයත්තු සිල්වත් භාවයේ ඉඳගෙන සීලවන්තේසු දදාති දානං තුන්වෙනි කාරණේ ධම්මේන ලද්දං ඔයත්තු ධාර්මිකෝ යමක්කමක් උපයාගන්නේ ධාර්මිකේ උපයාගත් මුදල් දසදහස් ගාණේ ලක්ෂ ගාණේ වේදං කළ මේ දානේ සම්පාදනය කළ පූජා කළා. පින්නතුනි ධාර්මික ධනයක් ප්‍රයෝග කරගෙන මේ පින්කම සිද්ධ කළා. උදාන පිනක් සිද්ධ කරගත්තා. ඒ නිසා දානේ සතුට වෙන්න අංග සම්පූර්ණයි. මෙලොව සතුට පරලොව සතුට ලබන්න පුළුවන් උදාර දානයක් සිද්ධ කළා. කොතනකවත් අඩුවක් නැහැ. පිරිකර පූජා කරා, අට පිරිකර පූජා කරා, සෙසු පිරිකර පූජා කරා, මුදල් පිරිකර පූජා කළා. මේ හැම එකක්ම සිද්ධ කළා. ඉතාමත්ම ලස්සනට සිද්ධ කරපු මහා පින්කමෙන් දැන් අපි සතුටු වෙමු. විශේෂයෙන්ම ඔයත් බලාපොරොත්තු වෙන කාරණා කීපයක් තියෙනවා. ඒවා සේපත් කළා. අපි ඇයට ආශිර්වාද කරමු. විශේෂයෙන්ම KD KD ලෝකා පියදර්ශනී
මහත්මියගේ 50 වෙනි ජන්මදිනේ එතුමියට තවදුරටත් සතා වර්ෂාදී කාලයක් යහතින් ජීවත් වන්නට මෙවන් උදාර කටයුතු සිද්ධ කරමින් නිදුකින් නිරෝගෙන් ජීවත් වන්නට මේ කරගත් පුණ්‍ය ඵලයේ හේතුවෙන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දිගාසිරි සම්පත් ලැබේවා කියලා සාදු කියමු. ඒ වගේම ස්වාමියා වන අයිකේ විජේ කුමාරතුංග ඒ වගේම දරුවන්ට අයිකේ හිරණ දේනියන් වන අයිකේ නිලුනි දිනුසි ආදී ඒ දරුවන්ටත් දුක් නිරෝගී සම්පත්තිය දිගාසිරි සම්පත්තිය චිරජීවනය ලබා ගැනීමට මේ පින්කම හේතු වේවා වාසනාව වේවා කියලා අපි හැම දිනාටම නිදුක් නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරමු. මේ වගේම දැනට අසනීපෙන් පසු වෙන ඒජී විමල් රත්න ජයසේකර පියාණන් සිහිපත් කරනවා එතුමාට නිදුක් වේවා නිරෝගී වේවා අතිවිච්ඡ ලෙඩ දුක් නැති වේවා සිත ශාන්තිය ආශිර්වාදයේ ආරක්ෂාව රැකවරණේ ලැබේවා කියලා සාදු කියලා පළමුවෙන් සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරන්න එත්තාවතාච අම්මේහි කියන ගාථාව කියන කවුරුත් කියන්නේ මේ මහා පින්කමෙන් අපි පරලෝකීය අපේ ඥාතීන් සිහිපත් කළ පින් අනුමෝදන් කරමු. විශේෂයෙන්ම කේඩි හේම්පාල මහත්මයා, මිත්තනියවන බබා නෝනා මහත්මිය, අයිකේ පියසේන මහත්මයා, පැතිස් කප් මහත්මයා ඇතුළු පවුලේ පොඩි නෝනා මහත්මිය ඇතුළු මියගිය අපනමින් මියගිය අපේ ඥාතීන්ටත් මේ පින් ලැබේවා. අපේ නෑය සුවපත් වේවා. උතුම් සැපතටපත් වේවා. අමා මහ නිවනින් සැරසේවා කියලා කවුරුත් එක්ක ඉදම් මේ ඥාති නම් හෝතු කියන ගාතාව කියලා පින් අනුමෝදන් කරන්න. අවසාන වශයෙන් කල්පනා කරන්න විහාරස්ථානයේ අපේ නායක හාමුදුරුව පණ්ඩිත හාමුදුරුව මේ පින්කම ලස්සන කරලා දෙන උගාක් මහන්සි වුණා. උන්වහන්සේලාටත් දුක් නිරෝග සම්පත්තිය චිරජීවනයේ ලැබේවා වැඩම කොට වදාළ අපේ නායක හාමුදුරන් වහන්සේලා ඇතුළු සියලුම මහා සංඝරත්නයටත් නිදුක් නිරෝග සම්පත්තිය නිරෝගී සම්පත්තිය ලැබේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් මේ එකතු කරගත් සකල විද පුණ්‍ය ඵලයේ හේතු කොටගෙන උපන්දිනේ සිහිපත් කරන ඉනෝකා මහත්මිය ප්‍රදාන අපි සියලු දෙනාටම ජාත්‍ය ආදී බෞද්ධකින් නිදහස් වීමෙන් ලබන අති උත්තරම අමා මහ නිවන් සුවය මාත්පත් වේවා කියලා සාදු කියලා අපි හැමෝම කවුරුත් වැඳ ගන්න තුන්රුවන්ගේ ආශිර්වාදේ ලබා දෙන්න. තන්හං කරෝ මහාවීරෝ මේදං කරෝ මහායසෝ සරණං කරෝ ලෝකහිතෝ දීපං කරෝ ජුතින්දරෝ කොණ්ඩඤ්ඤෝ මංගලෝ පුරිසාද බෝසමනෝ සමනෝ ධීරෝ රේතෝ රතිවඩ්ඩනෝ සෝභිතෝ ගුණ සම්පන්නෝ වනෝ පදුමෝලෝක පච්චෝදෝ නාරදෝ අරසාරදී පදුමත්තරෝ දත්තධාරෝ සමේදෝ අග්ග පොක්කලෝ සුජාතෝ දබ්බ පියදස්සේ නරාදබෝ අත්තදස්සේ කාරුණිකෝ ධම්මදස්සේ තමෝනුදෝ සිද්ධත්තෝ අදමෝලෝකේ තිස්සෝ වරද වරද සම්බුද්ධෝ විපස්සේ ජානෝපමෝ ධිකේ දබ්බයිතෝ දත්තා විස්සවෝ සුඛදායකෝ කකුසන්දෝ කෝ නාගමනෝ රණංජෝ කස්සපෝ සිරි සම්පන්නෝ සෝනෝ සග්ග පුංගෝ තේසං සච්චේන කන්ති මෙත්ත ඵලේන ච තේපිතං අනුරක් ආරෝග්‍යේන සුඛේන ජාති රබ්බීතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ මාතේ භවත්වන්තරායෝ සුඛේ දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ
Sabba sanghanu bhavena tadasutti bhavantu tenakkatta yakka bhutanam bhavagga Parittasanu bhavena handu tetam Nakkatta yakka bhutanam bhavagga niwarana Parittasanu bhavena handu tetam Nakkattayakka bhutanam bhavagga niwarana parittasanubhavena andu Upaddhave akasatta jabhummatta divanaka mahiddhika punyantam Chirangrakkantu lokasasanam akasatta jabhummatta divanaka Punyantam anumoditva chiram rakkantu lokasasanam akasattaja Devanaga maiddhika punyantam anumoditva chiram Tulokasasanam deva vasatu kalena sasya sampadhi Pita bhavatu loko cha raja bhavatu dhammiku ओम वंदना करन अभिवादन सीलिस निच्चं उद्धावचायनो चत्तारो धम्मा वड्डं दियायुवन्नो आयुरारोग्य संपत्ति रग्ग संपत्ति मेज अतो निब्बान इमिनादे समिज्यतु New Focus Media, Sri Lankaya Drushya Madhyakarane Peralikara Sannamaya.